ද පයිරට් පේරි චිත්‍රපටියේ තුන්වන මෙන්ම අවසානම කොටස අරගෙනයි අපි ආවේ. ඔයාලට මතක ඇතිනේ මේ වන විටත් හැම සුර දූතියක්ම මුහුදු මංකොල්ල කරුවන්ගේ ග්‍රහණයට හසු වී සිටින බව. මේ වෙලාවේ ලී පෙට්ටියේ සිර වී සිටින මිතුරු සුර දූතියන්ගෙන් ඩෙසා හා රොසටා අතර වචන හුවමාරුවක් සිදුවීමට ගත් අතර එකිනෙකාට වරද පැටවීමෙන් තේරුමක් නොවන බව මෙන්ම වරද සරීනාගේ බවද විඩියා පැවසීමෙන් අනතුරුව ඒ සමනය වුණා. ඉන් සුළු මොහොතකට පසු සිල්ව මිස් දැක්කේ කිමුල් පැටියා කවුලුවකින් නැවතුලට එබී බලන ආකාරයයි. සැබවින්ම කිමුල් පැටියා පැමිණ තිබුණේ රොසටාව සොයාගෙනයි. නමුත් රොසටාට විශාල කරදරයක් වෙලා තිබුණේ මේ කිඹුල් පැටියව. ඇයට ඕන වුණේ කිඹුල් පැටියා ඇතුළට පැමිණීම වැළැක්වීමටයි. එවිට ටින්ක බෙල් පැවසුවේ ඔවුන්ට එතනින් ගැලවී යාමට කිඹුල් පැටියාගේ සහාය ලබාගත හැකි බවයි. ඉතින් රොසටා ඉතා ආදරණීය ලෙස කිඹුල් පැටියාට අමතන්නට ගත් විටම කිඹුල් පැටියා නැවතුලට ඇතුළුුනේ හරිම සතුටින්. රොසටා පවසන දේවල් හොඳින් අවබෝධ කරගන්නා කිඹුල් පැටියා හිතන්නේ රොසටා තමන්ගේ මව කියලයි. රොසටා පැවසූ ලෙසම කිඹුල් පැටියා ඔවුන් රඳවා තිබුණු ලී පෙට්ටිය තබා තිබුණු මේසය මත අතුරා තිබුණු මේස රෙද්ද පහළට අදින්නට ගත් අතරම ලී පෙට්ටිය බිමට වැටුනේ එහි එක් පියනක්ද විවර වෙමිනුයි. ලී පෙට්ටිය බිමට වැටෙන ශබ්දය ඇසී මහලු පුද්ගලයා හැරි බලන්නට වූ අතර සුර දූතියන් පිටතට පැමිණ ඇති බව ඔහු නැවත ඔවුන් වල්ලා ගැනීමටයි උත්සාහ කළේ. මිතුරු සුර දූතියන් ඔහුගෙන් බේරීමට ඒ මේ අත පියාසර කරන්නට වූ අතර රොසටා අවාසනාවන්ත ලෙස ඔහුට හසු වුණා. එවිට තරහ ගිය කිඹුල් පැටියා මහලු පුද්ගලයාව සපා කන්නට වූ බැවින් ඔහු බිම ඇද වැටෙන විට රොසටා ඔහුගේ ග්‍රහණයෙන් මිදී විසි වී ගියේ කිඹුල් පැටියා දෙසටයි. ඉතින් කිඹුල් පැටියා රොසටාව වැළඳගත්තේ අසීමිත ආදරයකිනුයි. සියලු දෙනාම නිදහස් වුණු බැවින් එතනින් පිටව යාමට විඩියා යෝජනා කළත් තින්ක බෙල් විඩියාට පැවසුවේ එලෙස යාමෙන් මුහුදු මංකොල්ල කරුවන් ඔවුන්ව දකින්නට ඉඩ ඇති බවයි. එවිට විඩියාට නියම අදහසක් පැමිණියා. ඒ අනුව ඔවුන් මිනිසෙකුගේ සම්පූර්ණ දුමක් එකිනෙකා වෙන වෙනම බෙදාගෙන පාලනය කරමින් සැබෑ මිනිසෙකු ලෙස පෙනී සිටමින් එතනින් පිටතට පැමිණි අතර සිනහවට කාරණය වුණේ දොරෙන් එළියට පැමිණි විටම ඔවුන් ඉදිරියේ තිබුණු ලී කණුවක හැපුණු ආකාරයයි. නැවත පසුපසට ගොස් සියලු කොටස් සකසාගත් ඔවුන් ඉක්මනින්ම පිටතට ගියේ නැව පිටත් වීමට පෙර නැවෙන් පිටවී මායාකුඩු ගස් අසලට යාමටයි. නැවෙන් පිටතට යන මොහොතේ අනපේක්ෂිත අවස්ථාවන් දෙකකටම ඔවුන්ට මුහුණ දීමට සිදු වුණත් කෙලෙස හෝ ඒවායින් මිදී මායාකුඩු ගස අසලට ගිය මිතුරු සුර දූතියන් නිල් මායාකුඩු බඳුන ඉන් ගලවාගෙන නැවතත් ඉක්මනින්ම සුරංගන නිම්නය වෙත රැගෙන යාමටයි පිටත් වුණේ. එහෙත් එම අවස්ථාවද ඔවුන්ට අහිමිවීමට ගියේ මේ වන විට කැප්ටන් ලෙස සැරසී සිටින සරීනාව ලන්තෑරුමක සිර කළ කපටි මුහුදු මංකොල්ලකරු මිතුරු සුර දූතියන් නිල් මායා කුඩුද රැගෙන යන බව දුටු නිසයි. නමුත් මේ වන විටත් සරීනාව සිර කරගෙන සිටින බව නොදැන සිටි මිතුරු සුර දූතියන් ඒ ගැන දැනගත්තේ මේ මොහොතේදී. මුහුදු මංකොල්ලකරු ලන්තෑරුමේ සිර කරගෙන සිටින සරීනාව මිතුරු සුර දූතියන්ට පෙන්වූයේ නැවත නිල් මායා කුඩු හොට නොදුනහොත් සරීනාව ඔවුන්ට අහිමි කරන බව පවසමිනුයි. ඔහු සූදානම් වුණේ සරීනාව ලන්තෑරුම සමගම මුහුදට දැමීමටයි. එලෙස සිදුවීමට ඉඩදිය නොහැකි බැවින් ටින්ක බෙල් නැවතත් නිල් මායාකුඩු බඳුන ගෙන ගොස් මුහුදු මංකොල්ලකරුවන්ගේ මායාකුඩු ගස මතින් තබන්නට වුණේ සරීනාව බේරා ගත යුතු නිසයි. ඉන් පසු නැවත මායාකුඩු නිපද වෙන්නට ගත් අතර නැවට මායාකුඩුවල බලය ලබා දුන් මුහුදු මංකොල්ලකරුවන් පියාසර කිරීමටයි සූදානම් වුණේ. නැවටිකෙන් ටික ඉහළට නැගෙන්නට ගත් අතර නිල් මායා කුඩු බඳුන තමන් අතට ගත් කපටි මුහුදු මංකොල්ලකරු නැවට ගොඩ වුණේ ලන්තෑරුමත් සමගින් සරීනාව මුහුදට අත්හරිමිනුයි. ඒ බලා සිටි මිතුරු සුර දූතියන් ඉක්මනින්ම ක්‍රියාත්මක වුණේ සරීනාව බේරා ගැනීමටයි. දැනට ජල සුර දූතිය වී සිටින ටින්ක බෙල් අනෙක් මිතුරියන්ට සරීනා අසලට ළඟා වීමට හැකිවන ලෙස මාර්ගය සකසා දුන් අතර ඔවුන්ට සරීනාව බේරා ගැනීමට හැකියාව ලැබුණා. ඉන් පසු සරීනාව ගොඩ බිම වෙත රැගෙන ගිය මිතුරු සුර දූතියන් ඇගේ තෙත්තූ පිහාටු වියලා ගැනීමට ද උපකාර කළ අතර සරීනාවන්ගෙන් සමාව ඉල්ලා සිටියේ හඬමිනි.
එසේම මුහුදු මංකොල්ලකරුවන් මීළඟට යන දිශාව දැන සිටි සරීනා ඒ ගැන ඇය දන්නා සියලුම තොරතුරු මිතුරු සුර දූතයන්ට පවසන්නට වුණා. ඉතින් සරීනාගේ සහයෝගයද ලබාගෙන මිතුරු සුර දූතයන් නැව වෙත පියාසර කළා. මිතුරු සුර දූතයන්ට නැව නැවත හැරවීමට බාර දුන් සරීනා නිල් මායා කුඩු බේරා ගැනීමටයි ගියේ. මුහුදු මංකොල්ලකරුවන් සමග සටන් වැදීමට ටින්කබෙල් හා අනෙක් මිතුරියන් ඉදිරියට ගියේ ඔවුන්ගේ අවධානය වෙනස් කිරීමටයි. කැප්ටන් වී සිටින මුහුදු මංකොල්ලකරුගේ ගැලෙහි එල්ලාගෙන සිටි නිල් මායා කුඩු බඳුන බේරා ගැනීමට සරීනා ඔහු වෙතට ගියා අතර සරීනා ඔහු සමග සටන් කරන්නට ගත්තා. හෝන් ආලෝකය පරාවර්තනය කරමින් අනෙක් මුහුදු මංකොල්ලකරුවන්ට පහර දෙන්නට ගත්තේ රොසටාගේ අදහසට අනුවයි. එයින් එක් මුහුදු මංකොල්ලකරුවෙක් නැවෙන් මුහුදටද වැටුණා. එසේම නැවේ ගමන් මඟ පාලනය කරමින් සිටි මුහුදු මංකොල්ලකරුටද ෆෝන් විසින් පහර එල්ල කරන්නට ගත් අතර ඒ මොහොතේ නැවේ පාලනය ඔහුගේ අතින් ගිලිහෙන්නට වුණා. විඩියා සිල්වමිස්ට සුළඟ පාලනය කරන්නට මතක් කළ අතර ඇය සුළඟේ දිශාව වෙනස් කරමින් නැව ආපසු හරවන්නට සමත් වුණා. එවිට නැවේ කපටි කැප්ටන් අනෙක් අයට තරහින් කෑ ගසන්නට උනේ සුරදූතයන් විසින් නැව හැරවීම වළක්වන ලෙස පවසමිනුයි. නමුත් මිතුරු සුරදූතයන්ගෙන් ඔවුන්ට ඒ සඳහා ඉඩ ලැබුණේ නැහැ. දිගින් දිගටම ටින්කබෙල් හා මිතුරියන් මුහුදු මංකොල්ලකරුවන් සමග සටන් වැදුනේ සරීනාට නිල් මායා කුඩු බේරා ගැනීමට අවකාශය සලසමිනුයි. මහලු පුද්ගලයාට නම් කිඹුල් පැටියාගෙන් ගැලවීමක් තිබුණේම නැහැ. රොසටා පැවසූ පරිදිම මහලු මුහුදු මංකොල්ලකරුව හපමින් මුහුදට දැමීමෙනුයි කිඹුල් පැටියා නැවතුනේ. සරීනා තවදුරටත් නැවේ කපටි කැප්ටන් සමග සටන් කරමිනුයි හිටියේ. ඊට තවත් සහයෝගය දැක්වීමට ටින්කබෙල් හා මිතුරියන් ක්‍රියා කළ අතර රොසටා පැවසූ පරිදි දෙසා මුහුදු පැලෑටි වවන්නට ගත් අතර සියලු දෙනා එකතු වී නැංගුරම පහත දැමුවේ මුහුදු පැලෑටිවලින් නැව පහතට ඇදගන්නා ලෙසටයි. මේ මොහොතේ කපටි කැප්ටන් ලණුවක් ආධාරයෙන් ගොස් මුහුදු පැලෑටි කපා දැමුවේ නැව පහතට ඇද තබා ගැනීම වැළැක්වීමටයි. එසේම නැවේ රුවලක්ද කපා දැමුවේ සුරදූතියන් මතට වැටෙන ලෙසටයි. ඉන් පසුව ඔහු සරීනා වෙත කඩු පහරක් එල්ල කළ අතර එයින් සරීනාගේ ඇඳුම නැව් බඳ හා කඩු පහර අතර සිර වුණේ සරීනාට සෙලවීමටවත් නොහැකි වන ලෙසටයි. රුවලයට සිර වී සිටි සුරදූතියන්ව රුවල් රෙද්දෙන්ම ගැට ගසාගත් තවත් පුද්ගලයෙක් ඒගෙන ගොස් ලනුවෙතු කණුවක රැඳවුවේ උල්පිහියක ආධාරයෙනි. ඉන් පසු කපටි කැප්ටන් නැවතත් නැව හරවන්නට වුණේ අනෙක් අයටද නැවත වැඩ පටන් ගන්නා ලෙස අනකරමිනි. තමන්ගේ ශක්තිය උපරිමයෙන් යොදා සිර වූ ඇඳුම ඉන් මුදාගත් සරීනා ඉහළට පියඹා ගොස් නැවේ තවත් රුවලක් පහත හෙළුවේ කපටි කැප්ටන්ව සිරවන ආකාරයටයි. ඉන් අනතුරුව ඔහු ගෙලෙහි එල්ලාගෙන සිටි නිල් මායා කුඩු බඳුන සරීනා තමන් අතට ගත් අතර නැවේ පාලනය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලීමට ඇය ක්‍රියා කළා. උඩු යටි කුරුණු නැවෙන් සියලුම මුහුදු මංකොල්ලකරුවන් මුහුදට වැටුණු අතර කැප්ටන් පමණක් තවදුරටත් එහි එල්ලී සිටියා. අවසානයේ මායා කුඩු ඇල්ලීමට උත්සාහ කළ අවස්ථාවේ ඔහුද පහළට වැටුණා. ඉන් අනතුරුව මිතුරු සුරදූතයන්ව බේරා ගැනීමට ගිය සරීනාට ඊට ප්‍රමාණවත් කාලයක් නොලැබුණේ පහළට වැටුණු කපටි කැප්ටන් ඉතුරු වී තිබුණු මායා කුඩු ඇඟට වැටුණු නිසා නැවත පියඹා පැමිණි නිසයි. ඔහු ආපසු නිල් මායා කුඩු බඳුන රැගෙන ගෙලෙහි දමාගත් අතර නැව පාලනය කිරීමට පටන් ගත්තා. ආපසු සරීනා පැමිණ නිල් මායා කුඩු බඳුන උදුරාගත් අතර ඒ සරීනා අතින් ගිලිහි පඩි පෙළ දිගේ පහළට වැටුණා. එලෙස දෙදෙනා අතට නිල් මායා කුඩු බඳුන කිහිප වරක්ම හුවමාරු වුණා. නැව කෙමෙන් කෙමෙන් දෙවනි තරු අසලට ළඟාවන්නට ගත් අතර ඊට පෙර නිල් මායා කුඩු බේරා ගත යුතු බව දැන සිටි සරීනා උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ නැවත කපටි කැප්ටන් අතර නිල් මායා කුඩු ගියත් ඒ සම්පූර්ණයෙන්ම නොවේ. එයින් කොටසක් බිම වැටුණා. ඔහු සිතුවේ තමන් ජයග්‍රහණය කළ බවයි. නමුත් එය එසේ නොවන බව තහවුරු කරමින් සරීනා බිම වැටුණු නිල් මායා කුඩු සුවල්පය රැගෙන ඔහු වෙතට දමා ගැසුවා. එයින් ඔහුට ඔහුව පාලනය කර ගැනීමට නොහැකි වන ලෙස ඒ මේ අත විසිවෙන්නට ගත්තේ නැවේ එහෙට මෙහෙට හැප්පෙමිනි. ඒ මොහොතක මිතුරු සුරදූතියන් සිර කර තිබුණු රෙදිමල්ල උල්පිහියද සමග ගැලවී වැටුණු අතර මිතුරු සුරදූතියන්ට ඉන් ගැලවීමට හැකි වුණා.
පාලනයක් නොමැතිව තවමත් මුහුදට වැටීමට ආසන්නව එහෙ මෙහෙ විසිවෙමින් සිටි කපටි කැප්ටන්ගෙන් අවසාන වශයෙන් නිල් මායා කුඩු බේරාගත් තුර දූතයන් සතුටින් එකිනෙකා වැළඳ ගන්නට වූ අතර කිඹුල් පැටියා නම් තවමත් ඔහුට එලව එලවා පහර දෙමින් හිටියා। මිතුරු සුර දූතයන් එකිනෙකාව වැළඳ ගන්නා ආකාරය දෙස බලා සිටි සරීනා නිල් මායා කුඩු බඳුන ටින්කබෙල් අතට දුන්නේ එය නැවතත් සුරගන නිම්නය වෙත ගෙන යන ලෙස පවසමිනුයි। එලෙස පැවසූ සරීනා ඔවුන්ගෙන් සමුගන්නටයි සූදානම් වුණේ। එවිට ටින්කබෙල් සරීනාව අමතමින් නැයව නතර කරගත් අතර ඔවුන් පැමිණියේ නිල් මායා කුඩු බේරාගෙන යාමට පමණක් නොවන බව ටින්කබෙල් සරීනාට පැවසුවා। එයින් ඉමහත් සතුටට පත් සරීනා ඔවුන් සියලු දෙනාම වැළඳ ගත්තේ සෙනෙහසිනි। නැවෙන්ම සුරංගන නිම්නය වෙත ඔවුන් ගියා අතර ඒවන විටත් ටින්කබෙල්ගේ උපදෙස් පරිදි සීත සුරංගනන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්ලෑන් කිම යන්ත්‍රය ක්‍රියා කරවමිනුයි හිටියේ। ප්‍රේක්ෂකාගාරයේ සිටි සුර දූතයින් මේ මොහොත වන විටත් නිින්දෙන් අවදි වී තිබුණේ නැහැ। නැවතුලම මිතුරියන්ගේ සහයෝගය සමගින් රෝස මායා කුඩු ප්‍රතිනාශකය නිපද වූ සරීනා එයින් නිදා සිටි සියල්ලන්වම අවදි කරන්නට කටයුතු කළා। සිදු වූ කිසිවක් නොදන්නා සුර දූතයින් නිින්දෙන් අවදි වන විට ඔවුන්ට දකින්න ලැබුණේ චමත්කාර ජනක දර්ශනයක්। ඔවුන්ට ඉහළින් පාවෙමින් තිබුණු නෞකාවේ සිට ටින්කබෙල්, විඩියා, සිල්වමිස්, රොසෙටා, ෆෝන්, දෙසා මෙන්ම සරීනාද නිල් මායා කුඩු බඳුනද රැගෙන පහළට පැමිණෙන ආකාරය දෙස ඔවුන් බලා සිටියේ පුදුමයෙන් මෙන්ම සිදුවෙමින් පවතින දේ අවබෝධ කර ගැනීමටද නොහැකිවයි। ටින්කබෙල් හා අනෙක් සුර දූතයන් නිල් මායා කුඩු බඳුන රැගෙන පැමිණෙන විට ක්ලේරියන් රජනිය ඉදිරියට පැමිණ එය බාරගත්තේ එය නැති වුණු බව ඇය දැන සිටියේවත් නොමැති බව පවසමිනුයි। ඉතින් ඔවුන් ක්ලේරියන් රජනියට සරීනා පෙන්වූයේ ඇයව සොයා ගැනීමට හැකි වූ බවද පවසමි। එවිට මායා කුඩු ප්‍රදානයේ සුරංගන ගේරි ඔවුන් වෙත පැමිණෙන දුටු සරීනා මදක් බියට පත් වුන අතර ඇය නොසිතූ ලෙස සුරංගන ගේරි ඇයව වැළඳ ගත්තේ ඇයගේ නැවත පැමිණීම ගැන සතුටට පත් වෙමිනුයි। එසේම සරීනාගේ හැකියාවන් ගැන මෙන්ම ඇය තනිවම හැදූ මායා කුඩු ගස පිළිබඳවද ටින්කබෙල් හා මිතුරියන් ක්ලේරියන් රජනිය හා සුරංගන ගේරි ඉදිරියේ වර්ණනා කරන්නට වුණා। ඉතින් ඒ නිසා සරීනා සිටියේ ඉමහත් සතුටකින්। ඉන් අනතුරුව ක්ලේරියන් රජනිය ඔවුන්ට මතක් කළේ ප්‍රේක්ෂකයන් ඔවුන් වෙනුවෙන් බලා සිටින බවයි। කණාමැදිරි ආලෝකයත් සමගින් ටින්කබෙල් උත්සවය වෙනුවෙන් සූදානම් කළ කරත්තයද රැගෙන වේදිකාවට පැමිණි ටින්කබෙල්, විඩියා, රොසෙටා, සිල්වමිස්, ෆෝන්, ඩෙසා සහ සරීනා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම ආරම්භ කළා। සරීනා විසින් මාරු කළ මිතුරු සුර දූතයන්ගේ හැකියාවන් එකින් එකට නැවතත් ඔවුන්ට ලබා දුන් අතර ඔවුන් එකිනෙකා තමන්ගේ හැකියාවන් පෙන්වමින් නර්තනයේ යෙදුනේ ප්‍රේක්ෂකාගාරයේ සතුටට පත් කරමිනුයි। අවසානයේ ඔවුන් සියලු දෙනාම එක්ක නර්තනයේ යෙදෙන්නට ගත් අතර ඊට ප්‍රේක්ෂකාගාරයේ සිටි තවත් මිතුරු සුර දූතයන්ද එක්ුණා। එලෙස සුරංගන නිම්නයේ ඍතු හතරේම සුර දූතයින් එක් වී සමරන උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට හැකි වුණේ සියලුම සුර දූතයින් ඉමහත් සතුටකට පත් කරමිනි। ළඟදීම නැවතත් ලස්සන චිත්‍රපටියක් සමගින් හමු වෙමු। ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන චිත්‍රපටි දැමූ ගමන් ඔයා වෙතට ගෙන්න ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා।